මර්වින් දුමින්ද ලංසා වැනි නම් කියවෙන විට බුද්ධිමත් ජනතාවට ඇතිවන්නේ කුමන හැඟීමක්ද? එවැනි පුද්ගලයින් රාජ්‍ය උදහසින් රැකී පුද්ගලයින් පසුගිය ආණ්ඩුවේ අඩුවක් නැතුව සිටියා. එදා තමන්ගේ ගේ වැටලූ විට ලංසා කීවේ මෙවැනි කතාවක්. ඊයේ විශේෂ කාර්ය බලකායෙන් ඇවිල්ලා මගේ නිවස මගේ මට හිතවත්ව දේශපාලනයේදී උදව් කළ ව්‍යාපාරික මාස්ටර් ආයතනයේ නිවස එක වෙලාවෙම සර්ච් කළා. ඒ අධිකරණ ජනාධිපතිතුමාත් ගරු ආර්ථිකතුමාත් බැෂිල් රාජපක්ෂ මෙත්වන්දන පොරොන්දු වුණා සාධාරණ පරීක්ෂණයක් මේක පිළිබඳව කරනවා කියන එක. දේශපාලන සගයේක් අමාරුවේ වැටුණු විට හිත උණුවන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් තම හදවත උණු වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හිටියඩියේ ලංසාගේ ගෙදරට සම්ප්‍රාප්ත වුණා. අහිංසක ලංසාට වූ අකරතැබ්බය පිළිබඳ සානුකම්පිතව විමසා බැලූ ඔහු රිසිසේ ලංසාට රැකවරණය සැපයුවා. කෙසේ වුවද හිටපු ජනාධිපතිවරයා මතට තිත වෙනුවට මතට කුමාවක් තැබූ බව මෙම නාටකයෙන් පිළිබිඹු වනවා. මීගමු එක්තරා තැනකට ගිහිල්ලා ඔහු පළාත් සභාව ඇමතුවරයෙක් ඉන්න කාලේ නාකොටුකෙන් ගරු කතානායකතුමනි කුඩු වටලනවා. ගමේ කසිප්පුවලන සිරිපාල ගෙදර පනින පොලිසිය ඕනතරම්. හැබැයි පළාත් ඇමතිවරේ ගෙදරට පනින්න නම් සාධක තොරතුරු සත්‍ය සහිතව තිබෙන්න ඕන. නාකොටුකෙන් ගෙදර ගිහලා ටික වෙලාවකදී මොකද වුනේ? හිටපු ජනාධිපතිවරයා ගුවන් යානෙන් ගිහිල්ලා බැස්සා ඒ ගෙදර. ගිහලා බැලලා බදාගත්තා. නාකොටුකෙකට දීපු සංඥාව තමයි අල්ලන් දෙපා මේවා අපේ හවුල් බඩු කියලා. මේවා අපි එකට කරන බිස්නස් කියලා. ඒක තමයි ඉතිහාසය. අණ්ඩ කුමාර චානායක දරු මන්ත්‍රීතුමා මේ සභාව ඉදිරියේදී කියලා තියෙනවා මීගමුවේ හිටපු පළාත් ඇමති ඒකම වර්තමාන නියෝජ්‍ය ඇමතිගේ ගෙදරට නාකොටික් එක පැනලා රේඩ් කළා. ඒකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදින ආවා කියන එක. සා ගරු අණ්ඩ කුමාර දිසානායක මන්ත්‍රීතුමාට මම ඉතාමත් ගෞරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ මගේ ගෙදරට පෑදීලිවම නාකොටික් එක ගෙදර සෝදිසි කරන්න ඕ වෙනයන් කිසිම එකට මගේ ගෙදරට අවිල්ල නැහැ. ඒකම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඒ එදා ඒ ඔබතුමා මතු කරන සිද්ධියේ දවසේ එතුමා මගේ ගෙදරට අවිල්ල නැහැ කියන එක මම මේ ගරු සභාවට ප්‍රකාශ කරන්න ඕනේ. ඉතාමත් හොඳින් වියංගේ අඳුනාගත හැකි ලෙස ඒ පුද්ගලයා නම් කරලා තිබෙනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, ඒ වෙනි සිදුවීමක් සිදු වූ නිසා. හරිද? පැහැදිලිවම කුඩු අල්ලන්න ගෙදර ගියා. කුඩු අල්ලන්න ගෙදර ගියා. ඒක මොකද හංගන්නේ? ගෙදර ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ ජනාධිපතිතුම හෙලිකොප්ටරෙන් ගියා. හවස ගිහිල්ලා බදාගත්තා. බදාගෙන නාකොටිකේට විවේචන ඉදිරිපත් කරා. චණ්ඩිකම් වලට, පාට් වලට, මැරකම් වලට, කුඩු සල්ලි වලට, එකිනෙකාගේ බලයට, නියෝජ්‍ය ඇමතිකම් වලට කිසි දෙයක් යටපත් කරන්න දෙන්නේ නැහැ.